නැතත් මගේ ළඟ වගේ හිත පුරා රැඳි සෙනෙහසින් ඔබ මවෙත පිදූ මේ තමයි සමීර මට ඔයා මගේ පණ වගේ ගීතය අයිතිකාරයෝ දෙදෙනා මං කිව්වා පටන් ගන්නකොටම ලස්සන දෙන්නෙක් ඉන්නවා කියලා මට අමතක වුණා තුන්දෙනාම ලස්සනයි කියලා ඇත්තටම බොක්කෙන්ම ලස්සනයි මේක බොක්කෙන්ම ලස්සනයි තමයි ඇත්තටම මේ ආදරි කියන්නේ මොකක්ද ඔබට කොහොම දැනෙන්නේ ආදරි කටේ දානවා මයි නාවත් දාගෙන කියන්නේ මොකද්ද සිතුවනේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා අපිට ගුටි ගන්න වෙයි කියලා. අපි ෆැෂන් එකේ මියුසික් අපිට එතන පොඩ්ඩක් යමක් ඉගෙනගෙන ඉන්ඩස්ට්‍රි එකට එන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. ලංකාව බලාගෙන ඉන්නේ මේ ගීත අහන්න මෙදනාගෙන්. බිත්තිවල හැමතැනම මට ඔයා මගේ පණ වගේ කියලා දාලා එච්චර ජනප්‍රිය මේ සින්දු මේ දවස්වල වැඩිපුරම ලයික්ස් YouTube එකේ ලයික්ස් ඉන සින්දු වලුනේ ලස්සන කොල්ලෝ දෙන්නෙක් එක්ක ගඟක් මැද්දේ ඉන්නේ. මාව ගඟට වැටුණොත් කවුද ඉස්සෙල්ලා පණින්නේ? මම. මේ ඩාලි ස්වීට් අනේ මං අර ආදරේ ඔය දෙන්නට. දෙන්නට පින්නන්න පුළුවන්ද? ඇයි? දැන් පීටර්ස් එකේ පූල් එකක් තියෙනවා. ආ? මොකද? පින්නන්න පුළුවන්. මේ ගඟේ පින්නන්න පුළුවන් කියන්නේ දැන් නැහැ. ආ, ඒක ඇත්ත. මං මේ හරි ලස්සන මට ඔයා මගේ පණ. දැන් අපි ගේම් එකක් ප්ලේ කරන්න යනවා. බය වෙන්න එපා. It's very very easy game. It's my game. Mama Rimani gave a game attack, so it's fun, it's good. Samira ge yes. Look me. It's Hari Pim Barai. Ah, Pim Barai. Okay. Dilum ge Hadavata. Dagala nai. Oh, Mehui, Dilum ge Hadavata gana? Hari Sel Akkara Nisa. ඔයා පටලාගෙන අම්මාම ගොඩාක් එන්ජොයි කරා ඔය දෙදෙනාත් එක්ක අපි මේ සිින්දුව ගැන තව ගොඩක් දේවල් තියෙනවා මොකද ඉතාමත් පුංචි කාලයක් ඇතුළතදී ලංකාවේ ටොප් හිට් එකක් බවට පත් වුණා ඒ හින්දම තමයි රාත්‍රි සිංහවලට සිින්දුව එකතු වෙලා ඉන්නේ බොයිස්ලා හිතේ හිතේ ඇතුලේ ආසාවක් තියෙනවා ඕගොල්ලන්ට කියන්නේ මියුසික් වලට that it's really cool හැබැයි ඒගොල්ලෝ සමහරවිට ජෙලස් ඇති ඒගොල්ලන් ගර්ල්ස් අගුරන් කැම්ප් කියලා එහෙමද නෑ නෑ සම්පූර්ණ වරද්දකට අපි නම් ඇත්තම කැමති නෑ කවුරුත් මට හිතන විදිහට අපේ song එකට තමයි කැමති මට ඔයා මගේ fan ඔව් that's not true you guys are so sweet චිත්‍රපටියක ආරාධන ලැබුණොත් අනිවාර්යෙන් කැමති නැද්ද ගීත ගානක් කරන්න? ඇත්තටම කැමති. අපි ගොඩාක් ආසයන් ඉන්න එකට. එහෙම වුණත් එහෙම අපි උත්සාහ කරනවා ලංකාවේ ෆිල්ම්ස් මූවිස් කියන ශාස්ත්‍රයට අලුත් දෙයක් කරන්න. මොකද දැන් අපේ රටේ ස්ටෑන්ඩඩ් එකයි වෙන රටවල ස්ටෑන්ඩඩ් එකයි ගත්තම ඒකේ ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් දුරට අඳුනගෙන තියෙනවා. අපි ගොඩක් try කරනවා ඒ ගැප් එක පොඩ්ඩක් හරි fill කරලා දෙන්න. ඉතින් ඉස්සරහට අවශ්‍ය වෙන්නේ මේ වගේ ටැලන්ට්ස් ඇවිල්ලා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තව තවත් ලස්සන සින්දු වලින් පෝසත් කරන එක. විශ් කරනවා සෙකන්ඩ් ප්‍රොජෙක්ට් එකත් මේ වගේම සාර්ථක වෙන්න කියලා ලංකාවේ හැම නගරයකටම හැම ගමකටම හැමෝගෙම කන් වලට යන්න ලැබෙන සින්දුවක් කරන්න ලැබේවා කියලා.